සාදරයෙන් පිළිගන්නවා උඩුවි ක්‍රියේෂන් YouTube channel එකට එකතු වෙලා ඉන්න ඔය හැමදෙනාම. ඉතින් ආරම්භයේදී මතක් කරන්න ඕනේ කොරෝනා වසංගත තත්ත්වයෙන් ලංකා වාසී ලෝකවාසී සියලුම දෙනා ආරක්ෂා වේවා කියලා. ඉතින් මම අද අපි තාත්තගේ පුංචි ගෙවතු වගාව බලන්න යන තමයි හදන්නේ. ඉතින් මම හිතුවා ඔයාලවත් එක්කයි යන්නවා කියලා. එන්න අපි යමු. තාත්තා වසර 40කට ආසන්න කාලයක් රැකියාවක නිරත වෙලා දැන් විශ්‍රාම්සුවෙන් සිටින්නේ. ඒ කාලය තුල නිවසට අවශ්‍ය එළවලු ලබා ගැනීම සඳහා පුංචි ගෙවතු වගාවක් පටන් ගත්තා. මේ තියෙන රාබු වගාව. රාබු කියන්නේ පෝෂක ගුණෙන් අනූන එළවලුවක්. එහි කොළත් ආහාරයට ගන්නවා. රාබු වගාවට ඉහළින් තියෙනවා කැරට් වගාව. මේ කැරට් වල කොළවලිනුත් රසට සලාද හදන්න පුළුවන්. ඊළඟට අපි යමු බණ්ඩක වගාව බලන්න. මේව වගා කළ තියෙන්නේ කිලෝග්‍රෑම් 5 හාල් දුරවල. මේනේ තාත්තා බණ්ඩක වගාවට වතුර දාන ගමන්. මේ තියෙන සීනි කැකිරි වගාව. කොළඹ නගරේට ආසන්න ප්‍රදේශවල නම් මේ වගාව දක්නට ලැබෙනව අඩුයි. සීනි කැකිරි වගා කළ තියෙන්නේ පොඩි හාල් දුරවලම තමයි. සාමාන්‍යයෙන් මේ වැල් පොළව දිගේ යන්නේ. ඒත් ඉඩකඩ පහසුකම් අඩු නිසා මේ විදියට ලණු ආධාරින් වැල් ඉහළට යවලා කප්පාදු කරනවා. මේ තියෙන පළමු සීනි කැකිරි පළදාව. මේවා ගොඩක් රසයි. ඒ වගේම ගුණයි. විශේෂයෙන් ගැස්ට්‍රයිටිස් රෝගයට ඉතා ගුණයි. මෙතන තවන් කියලා තියෙන්නේ මල්ගෝවා සහ ගෙඩිගෝවා. තව කොච්චිත් තියෙනවා. කොමාරිකාත් වගා කරලා තියෙනවා. මේ තියෙන්නේ ඉඟුරු වගාව. ඊට ළඟින්ම තියෙනවා කහ වගාව. මෙතන තියෙන්නේ හුලං කීරිය වගාව. ගස්නි විදිත් ඒත් එක්කම තියෙනවා. දඹලත් හාල් උරවලම තමයි මේ විදිහට වගා කරලා තියෙන්නේ. මේ නිවිති. මේක වගා කරලා තියෙන නම් අම්මා. දන්නවද මේ මොනවද කියලා? මේ මසන්. ශරීරයට ඉතාම ගුණදායි පළතුරක්. තාත්තගේ ගෙවතු වගාව බලන්න ගිය වෙලාවේ මට කොච්චර තෑගක් හම්බුණා. ඒ තමයි රාබු වගාවේ පළවෙනි කොටස. ඉතින් මම ඒ රාබ යොදාගෙන රබ සම්බෝලයක් හැදුවා. බලමුකෝ මං ඒ කොහොමද හැදුවේ කියලා. මුලින්ම රාබු කොළ අල හොඳින් සෝදලා ගන්න. මේ කොළ වෙන වෙනම හෝදනව නම් හොඳයි. රාබු අලය මේ විදිහට ග්‍රේට් කරගන්න. රාබු අල ග්‍රේට් කරගත්තට පස්සේ ඇල් වතුරට ලුණු ටිකක් දාලා මේ රාබු ටික ලුණු වතුරෙන් හෝදලා හොඳට මිරික ගන්න. ඊට පස්සේ රාබු කොළ ටිකත් හීනියට කපා ගන්න. දැන් ලුණු අමු මිරිස් කපා ගන්න. රතු ලුණු ගන්නව නම් තවත් රසයි. ඊට පස්සේ මේ ඔක්කොම බෝල් එකකට දාන්න. ඒකට පොල් ටිකක් ලුණු ගම්බිරිස් කුඩු ටිකක් එකතු කරන්න. කෑමට ගන්න ලං වෙලා දෙහි හෝ නාරන් එකතු කරලා කලවම් කරන්න. දැන් ඉතින් දවල් ආහාරයට රාබු කොළ සම්බෝලිකුත් එකතු කරගන්න පුළුවන්. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් ආයි හමු වෙමු. අවසානයේදී මතක් කරන්න ඕනේ ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මතකතෝ subscribe කරලා ළඟ තියෙන bell icon එකත් click කරන්න. එතකොට මගේ අලුත් වීඩියෝ ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් පරිස්සමෙන් ඉන්න සුබ දවසක්.